අම්දානි වෛද්‍යතුමා දැන් මේ විශ්වාසය දිනා ගන්න පරිත්‍යාගශීලීන්ගේ මෙච්චර වසර ගණනාවක් මේ විශ්වාසය තියාගෙන රඳවාගෙන වැඩ කරන්න කොහොමද විනිවිදභාවයකින් යුතු යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ මොකද සැබෑ ලෙස මං කරන පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අස්වැසිල්ලක් වුණා උදව්වක් වුණා කියන සහතිකය කොහොමද යලිත් පරිත්‍යාගශීලීන්ට ලබා දෙන්න කටයුතු කරන විදිහ කලින්දු ඒක මෙහෙමයි වෙන්නේ දැන් කලින්දු අපි හිතමු කලින්දු හිතනවායි කියලා යම් කිසි ඖෂධයක් අපි ප්‍රදානය කරන්න ඕනේ කියලා ඔයා හිතනවා ඔයාට හිතන්නත් පුළුවන් ඔයාට කියන්නත් පුළුවන් මං කැමති අහවල් රෝහලට යවන්න. අහවල් පළාතේ අහවල් රෝහලට යවන්න. මොකද මං ඒ ගම් පළාතේ කෙනෙක්. මට අපේ ගමෙන් කිව්වා අපේ රෝහලට බෙහෙත් නැහැයි කියලා. ඉතින් මම දැන් වැඩ කරන්නේ මෙහේ මං ඒ ටික යවන්න කැමති කියලා. ඒක ඒකාන්තයෙන්ම ස්ථීර ලෙසම ඒ ඔබට අවශ්‍ය ආකාරයට ඒ අදාළ රෝහල් වලට ලබා දීම කටයුතු කරන වෛද්‍ය සැපය මංශය හරහා. ඒතර කලින්දු දැන් කෙනෙකුට කියන්න පුළුවන් මොකද නෑ ඉතින් සමහර වෙලාවට එහෙම නොවේලා තියෙනවා. අවස්ථාවල් මට පෙන්වන්න පුළුවන් ඒක පිළිගන්න ඕන කාරණාවක් මොකද හැම වෙලේම ඒ අදාළ පුද්ගලයා එක්ක අපි සම්බන්ධ වෙද්දී පැහැදිලිවම මම පෞද්ගලිකවම කතා කරලා කියන දේ තමයි ඔබට ඔබේ ප්‍රදේශයට ඒ අදාළ පරිත්‍යාගය ලැබෙයි හැබැයි ඒ රෝහලේ ඒ බෙහෙත තියෙනවා නම් තවත් රෝහලක එක නැත්තම් ඔබට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නැති රෝහලට හැබැයි ඔබට අපි ඒක දැනුම් දෙනවා මොකද හැම වෙලේම කලින්ද වෙන්නේ අපි තමර මුලින් ඉඳලා මම කිව්වා වගේ ඉන්වොයිස් එකක් එනවා ඉන්වොයිස් එක මේ ආකාරයෙන් ලෑස්ති කරලා එන්න ඕනේ එතකොට තමයි අපිට මේක තියෙන ටැක්සස් නැතුව ගන්න පුළුවන් ක්ලියර් කරන්න පුළුවන් ඒ ඔක්කොම කාරණා ටික අපි ලබා දෙනවා ඒ ප්‍රදානයන් සිදු කරන පුද්ගලයන්ව ආයතනයක් හෝ වේවා ඕනෑම කෙනෙකුට ඊට පස්සේ ඒ ටික ලබා දුන්නාන් පස්සේ මෙහෙට අපි කියමු ඒක අපේ මේ ගුවන් මගින් හෝ නැත්තම් මුදු මාර්ගයෙන් අපිට පැමිණියයි කියලා ඊට පස්සේ අපි ලබා දෙනවා මේක පැමිණලා තියෙනවා දැන් මේ තත්ත්වේ තියෙන්නේ දැන් අර මං අර කිව්වා වගේ අර තියෙනවනේ ක්‍රමවේද කීපකින් බෝඩ් කන්ට්‍රෝල් එකේ මේ කාරණාව සිදු වෙනවා කස්ටම් එකේ මේ කාරණාව සිදු වෙනවා ඔන්න හෙට ගේනවා නැත්තම් අනිද්දා ගේනවා කියලා පණිවිඩය ලබා දෙනවා ඊට පස්සේ ගෙනාවන් පස්සේ අපි පණිවිඩය ලබා දෙනවා මේක ගෙනාව ඔබ දීපු සම්පූර්ණ ඩොනේෂන් එක අපිට ලැබුණා කියලා ඊට පස්සෙත් එයා කියනවනම් නෑ මට මේක දෙන්න ඕනේ අහවල් තැනට කියලා ඒක අපි වෛද්‍ය සැපයුම් මංශය හරහා ඔවුන්ට ඒක දැනුම් දීලා අපි ඒ හරහා ඒ අදාළ රෝහල් වලට නැත්තම් පුද්ගලයන්ට හෝ ඕනෑම ආකාරයකට මොකද මේ එන්නේ ප්‍රධානයක් මොකද ලංකාවේ හතර දිග් භාගෙ ඉන්න ඕනෑම රෝගියෙකුට ඔක ලබා දුන්නයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ මොකද සමස්ත සෞඛ්‍ය පද්ධතියට බලපාන කොටසක් අඩු වෙනවා කියන එක තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ කියලා. සියලුම ආකාරයෙන් පැහැදිලි ලෙසම විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්නේ. මොකද මේක කිසියම් ආකාරයකින් මට පැහැදිලි කරන්න ඕන කාරණාව තමයි කිසිම කෙනෙක් ඒ ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. අවභාවිත වීමක් කිසි ලෙසකින් සිදු වෙන්නේ නැහැ. අවභාවිත වීමක් කිසි ලෙස වෙන්නේ නැහැ. මොකද මේක හාබර් එකෙන් ගන්නේ වෛද්‍ය සැපයුම් අංශයෙන්. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන්. ඊට පස්සේ ඒ කට්ටිය ගේන්නේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවට. ඊට පස්සේ යවන්නේ රජයේ රෝහලකට. ඊට පස්සේ රජයේ රෝහලකින් තමයි ලබා දෙන්නේ අදාළ රෝගියාට.